මේ වීඩියෝ එකෙන් මම කතා කරන්නේ DBMS question set එකේ question number 11 එක ගැන. මේකේදී අපිට හම්බලා තියෙන question එක තමයි next mobile කියන shop එකේ day to day business වලට reports තියාගන්න පාවිච්චි කරලා තියෙන පොත්. ඒ ඉතින් shop owner හැමදාම හැම day එකම අන්තිමට AI calculation ටික කළනවායි එයා day එක in කරන්නේ. ඉතින් මේක ටික කාලයක් යනකොට එයාට uncomfortable වෙලා ඒකින් එයා decide කරලා තියෙනවා computer software එකක් දාගන්න එයාගේ වැඩ ලේසි කරගන්න. ඉතින් shop එකේ owner මේකට request කරලා තියෙනවා මෙන්න මේ software company එකට. අපිට තියෙන part එක තමයි senior software engineer කෙනෙක්ගේ role එක. මේකදී අපිට කරන්න තියෙන දේ තමයි software එකට database එකක් හදන එක. මේ database එකට requirement ටිකක් දීලා තියෙනවා owner. owner කියලා තියෙනවා employees ලා 5 දෙනෙක් ඉන්නවා. ඒ හැම employee කෙනෙක්ම software එකේ ඉන්න ඕනේ කියලා. ඊළඟට කියලා තියෙනවා හැම customer කෙනෙක්ම register වෙන්න ඕනේ කියලා. ඊළඟට තව එකක් කියලා තියෙනවා හැම supplier කෙනෙක්ම register වෙන්න ඕනේ කියලා. ඊළඟට ඕන කියලා තියෙනවා එයාට හම්බෙන supply ගෙන් හම්බෙන bills ටික බලා ගන්න පුළුවන් වෙනවා කියලා. ඒ වගේම එයා issue කරපු bills ටිකක් බලා ගන්න පුළුවන් වෙනවා කියනවා. ඒ වගේම ඒ සියලු bill වල ඒ එයාට හම්බෙන bills ටික එයාගේ shop එකෙන් විකුණපු බඩු ගැන store එකේ තියෙන items ගැන details ටිකක් ගන්න පුළුවන් වෙනවා කියනවා. ඒ වගේම එයා කියලා දිනවා භාග්‍ය grocery DP කියලා database එකට නම දාන්න කියලා. අපේ පළවෙනි part එක තමයි user කියන table එකක් හදලා මෙන්න මේ තියෙන instruction ටික instruction අනුව table එක හදන එක. මේකේ මුලින්ම කියලා තියෙන්නේ user id එක primary key auto increment කරන්න කියලා. ඒකේ data type එක int. ඊළඟට username වාචා 50ක් කරන්න කියලා කියනවා. password එක වාචා 50ක් කරන්න කියලා තියෙනවා. user type එක දාන්න කියලා තියෙනවා වාචා 45ක. ඊළඟට status එක වාචා 1ක වගේ දාන්න කියලා තියෙනවා. මේකේ status එක වෙන්නේ user active ද නැත්ද කියන ඒ වගේ එකක් තමයි මෙතන status එකට දාන්නේ. අපි හිතමු user active නම් status එක 1 දානවා නැත්නම් බින්දු වගේ ඒ වගේ වැඩක් තමයි මේ status කියන එකෙන් වෙන්නේ. මම මේකට තෝරගන්නේ MySQL workbench එක. මම මුලින්ම workbench එක open කරගෙන workbench එකේ workbench එකට log වුණාට පස්සේ මම මේකට ER diagram එකක් අඳින්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ER diagram එකක් අඳින්න මම file new model වෙනවා. New model එකේ මෙතන db name එක මට වෙනස් කරගන්න පුළුවන්. double click කරලා මම මෙතන db name එක දෙනවා. db name එක ඒගොල්ලෝ දෙන්න කියන්නේ භාග්‍ය grocery db කියන එක. ඊට පස්සේ මම rename preferences යනවා. එතකොට මට mydb ද භාග්‍ය grocery db කියලා name එක rename කරන්න පුළුවන්. ඊළඟට මම er diagram එකක් add කරගන්න මෙතන add diagram කියන තැන double click කරනවා. එතකොට මට මෙන්න මේ වගේ interface එකක් එනවා. මෙතන මට er diagram එක ඇඳගන්න පුළුවන්. මම මුලින්ම user table එක හදාගෙන ඉන්නවා. මම මෙතන table icon එක උඩ click කළා. මෙතන workspace එකේ I click කරනවා. එතකොට මට මේ වගේ graphically table එකක්
හදා ගන්න පුළුවන්. මම ටේබල් එක එඩිට් කරන්න මෙතන ටේබල් එක ඩබල් ක්ලික් කරලා එඩිට් කර ගන්න පුළුවන්. මම ටේබල් නේම් එක යූස් කරනවා. ඊළඟට ලේබල් ඉන්ස්ට්‍රක්ෂන් එකක් දීලා තියෙනවා. user id එක primary key auto increment කරන්න කියලා. මම ඒක දාගෙන ඉන්නවා. මේකේ data type එක int තමයි දීලා තියෙන්නේ. ඊළඟට මේක primary key කරන්න මෙතන pk කියන pk කියන මෙතනට ටික් එක දැම්මනම් හරි. එතකොට primary key වෙනවා. auto increment වෙන්න මෙතන ai කියලා කියන තැන ටික් එක දාන්න ඕනේ. මම ඊළඟ කොලම් එකට යනවා. ඊළඟ කොලම් එකේ කියලා තියෙන්නේ user name එක හදන්න කියලා. වාච 50ක ඊළඟ කොලම් එකේ කියලා තියෙන password එක වාච 50ක password එකක් හදන්න කියලා. ඊළඟ එක user type එක වාච 45ක් දාන්න කියනවා. ඊළඟට අපිට දාන්න කියලා තියෙන status එක වාච 1ක්. මේ තමයි DBMS question set එකේ 11 question number 11 එකේ මුල් කොටසට අදාළ answers ටික. ඊළඟ වීඩියෝ එකෙන් මම ඉතුරු ටික කරන්න බලාපොරොත්තු වෙනවා.